ඇත්තටම ගොඩාක් මිනිස්සු කතා කරලා තිබ්බා සර් ෆේල් කියලා. සර් ෆේල් වෙන්න ඇති. ලංකාව අබසරණයි වෙන්න ඇති. හැබැයි මොන දේ නැතුණත් රට විරුවන් වෙනුවෙන් කතා කරන්නට ඔය පාර්ලිමේන්තුව කිසිම එකෙක් නැහැ. හරිද? අපි අදටත් මේ සර් ෆේල් කිව්වට සර් යම් කිසි දෙයක් කරයි කියලා අපි හිතාන ඉන්නවා. හැබැයි හිතාන ඉන්න විතරක් තාම කිසි දෙයක් කරපු කිසි දෙයක්වත් නැහැ. එතකොට පොදුජන පෙරමුණේ අපේ කීප දෙනෙක් කතා බහ කරලා තිබ්බා. මේ සම්බන්ධව අපේ ගොඩක් අසරණ වෙච්ච කට්ටිය ලංකාවට ගියා කියලා යන්නත් ඉන්නවා කියලා. එහෙම යන්න ඉන්නවා නම් හරි ගියා හරි කමන්නේ ඒගොල්ලෝ යන්නත් ඕන. එක දෙයක් තියෙනවා. මම මේ මගේ ඉන්න මේ මූණු පුතේ ඉන්න හැමෝටම මම කියන්නේ ෂෙයා කරන්න ඕනෙත් නෑ. හැබැයි මේ වෙනුවෙන් උඹලා හඬක් නගපල්ලා. හරි කතා කරහල්ලා. මොකද නේද? අපි 450ක් දීලා අපි ලංකාවට යන්න ඕනද? මම ආසහෙන් ආයත ලංකාවට යන එකෙක් මට ඩිනර් 100කට මම 100කටත් වැඩි අඩු ගානට මම ලංකාවට ගිහින් එනවා. කිසිම ප්‍රශ්න නැතුව මම ලංකාවට ගිහින් ඉන්නවා. කොරෝනා ප්‍රකේසයත් ආවා කිමුකෝ. හැබැයි අපේ රටේ ඉන්න කෝටි 2කටත් කෝටි 3කටත් අඩු මිනිස්සු. හැබැයි ඉන්දියාවේ ඉන්න කෝටි 135ට වැඩි මිනිස්සු. හැබැයි මේ මිනිස්සුත් 130 110ට 120ට ටිකට් එක කරන් ලංකාවට යනවා. හැබැයි අපේ රටේ එහෙම බෑ. අපේ රටේ 450ක් ගෙවන්න ඕන. 450ක් ගෙවලා තමයි ලංකාවට යන්න ඕන. එතකොට ලංකාවට 450ක් ගෙවලා යනකොට නිරෝධායනය වෙන තැනක වෙන්න ඕන. හොටෙල් වලට අපි හොටෙල් වල නිරෝධායනය වෙන්න ඕන. පුදු අම්මෝ අපිට රජයේ නිරෝධායනය බෑ. අපි මේ පිටරට යන හැම එකටම කොරෝනා. එතකොට බොරු කතා ඕනේ මුකා වුණත් මොන දේ වුණත් බොරු කතා අවශ්‍යතාවයකුත් නැහැ. අපිත් මේ ලක්ෂ ගානක් වේදන් කරන ගෝඨාභය ජනාධිපතිතුමා ජනාධිපති කරවන්න අපිත් ගියා. අපිත් මාස 3-4 ලංකාවේ හිටියා. අපිට මේ ලක්ෂයක් පඩිහම් වෙනවා නම් අපේ ලංකාවේ ලක්ෂයක් පඩිහම් වෙන්නේ නැහනේ. අපි ඒවත් වේදන් කරන අපි හිටියා. අපිට රජෙක් ඕන හින්දා. හැබැයි රජාත් දැන් බලු වෙලා බල්ලත් දැන් මුකා වෙලාද කියන මම දැන් තේරෙන්නේ නැහැ. හැබැයි මොයේ මොන දේ වුණත් අපේ ලංකාවේ කවුරුගෙන අපි වෙනුවෙන් කතා කරේ නැහැ. ඒ නිසා මම එක දෙයක් කියන්න අපිට මේ මට බනින්න අවස්ථාව වෙන්නේ නැහැ කාටවත්. අපිට 450ක් දීලා ඇත්තටම යන්න බැහැ. මට මම තනියෙන් ගියත් හරි මම 450ක් ගිහලා මම මාස දෙකක් හරි තුනක් හරි පඩියක් වියදම් කරලා ලංකාවට යනවා කිමුකෝ. එතකොට මේ රටේ ඉන්නවා පවුල් එක්ක ජීවිත ගත කරන මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ ඉන්නවා පවුලක්. ඒ කියන්නේ තමන්ගේ නෝනා ඉන්නවා, තමන්ගේ දරුවෙක් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඉන්නවා. 450 ගන්න මේ මිනිස්සු කීයක් හොයන්නද? කොච්චර වියදම් කරන්නද? මම තව දෙයක් කියන්න මේක ෂෙයා කරන්න අවස්ථාව වෙන්න ඔයාලත් මේ විදිහටම කතා කරන්න. නැත්තම් මොකද නේද අපිට මේ කාලේ වෙනකොට සමහරව ඩිනර් 100ට අඩුවෙන් තමයි ලංකාවට යන්න පුළුවන් වෙන්නේ. නමුත් අද ඩිනර් 450ක් ගෙවනවා. මම මේ වගකීමෙන් කියන්නේ මේ කුවෙට් එක හිටපු ලංකාවේ අය කියන්නේ ලංකාවට ගියා 450ක් වේදම් කරලා. 450ක් වේදම් කරලා ලංකාවට ගියා හොටෙල් නිරෝධානයේත් එක්ක. හැබැයි නිරෝධානයේ හොටෙල් කියලා ගහ තිබ්බට ලංකාවේ හොටෙල් නිරෝධානික කතාව තිබ්බ දා තිබ රජේ උවට. එතකොට රජේ උවට දැල් මෙහෙන් 450ක ඒ මනුස්ස ලංකාවට ගියාට පස්සේ ඒ මනුස්සයාත් එක්ක 12 දිනක් හිටියා. 12 දිනක් හිටියාට පස්සේ අන්තිමට මොකද වුනේ? දවස් 14ක් නිරෝධාරණය වුණාට පස්සේ 14 වෙනි දවසේ කිව්වා ඔයාලා හැමෝටම යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ කාටවත් කොරෝනා පොසිටිව් නැහැ කියලා. එතකොට යන්න ලැහැත්නොට එක්කිනොට කතා කරලා කිව්වා මෙතන ඉන්නේ එක්කෙනෙක් කොරෝනා පොසිටිව් කියලා. එතකොට රජේ මොකද්ද කිව්වේ? රජේ තැන්වල ඉන්න බෑ. ඔයාලට ඕන නම් තනි තනියේ නිරෝධායන වෙන්න ලංකාවේ හොටෙල් වලට යන්න. එතකොට ලංකාවේ හොටෙල් එකට 1,07,000ක් ගෙවන්න ඕන. එතකොට දවස් 14ක් අර මිනිසුත් මොකද බයනේ? දැන් ගෙවල් වලට යන්න ඕන තමන්ගේ ගෑනු දරුවෝ බලන් ඉන්නවා. එතකොට දවස් ගිහිල්ලා ඒ මිනිසුන් ලා ලෙඩ බෝ කරන්න බැරි හින්දා ලංකාව උන් මොකද කරේ? හොටෙල් වලට ගියා. හොටෙල් වල දවස් 5ක් හිටියා. 5ක් හිටියා පස්සේ ආයෙ කතා කරලා කිව්වා මොකක්ද දනවා කියලා තින්නේ? නෑ කාටවත් කොරෝනා නෑ ගෙදර යන්න පුළුවන් කියලා. ඒක පහන් පහේම සල්ලි අරගෙන ඒ තත්ත්වයට පත් වෙලාද. ඒ නිසා අපිට මුකුත් ඕනේ නෑ. මම කාටවත් බනින්නේ නැහැ. ඒ නිසා මම දැක්ක අපේ සම්පත් මල්ලි මේ මේ පෝස්ට් එකක් දාලා තිනවා අපේ සුමිත් අයියාගේ සුමිත් කහඳවල මේ කුවේට් ප්‍රතිජන පෙරමුණේ සභාපතිතුමාද මම දන්නේ සභාපතිතුමා ලේකම්ද මම දන්නේ නැහැ. මම හොයන්න යන මම එක සමිතියකවත් නැහැ. මොකද මම සමිතියේ සමිතියට සහභාගී වුණොත් එහෙම අපිට කතා කරන්න බැහැනේ. අපිට කතා කරන්න බැහැ. මොකද සමීතියට සමාජික උනත අපි කතා කරන්න බෑ. අපි කඩ යනවා නම් යනවා සමීතියට. ඒ හින්දා මම ওই සමීතියට උදව් කරන මිසක් කතා කරන්න යන්නේ නැහැ. සමිති සමාජිකත්වය ගන්නෙ නැහැ. එතකොට ඒ මිනිස්සුන් මොකද උනේ? ඒ මිනිස්සුන් ද උනේ මොකද? අන්තිමට අර හොටෙල් වලට ගාන ගෙවලා ඒ මිනිස්සු අන්තිමට අතිය සතිය නැතුව ගෙදර යන එක තමයි උනේ. අපේ මිනිස්සු හිතන්නේ මෙහෙන් ගියාට පස්සේ අපි ආයෙ එන්නේ නැහැ කියලා. මේ රටේ ඉන්නේ මිනිස්සු අපි ලංකාවට යන්නේ ගෑන දරුවෝ බලන්න මිසක්ක නෑදෑයෝ බලන්න මිසක්ක අපේ ලංකාවේ ජොබ් එකක් බලාගෙන නෙමෙයි. ඒ නිසා මේ මිනිස්සු ගිහින් එනවා විදේශ විනිමය අපෙන් හම්බ වෙනවා. ඒක වෙනම කතාවක්.
මේව හෙන ගහන වැඩ අනිවාර්යයෙන් මේව හෙන ගහන වැඩ 450ක් ගලා ඉතින් ඉතින් මේ කවුද මේක කියලා දෙන්නේ සුදත් සුදත් මල්ලි අපි 450ක් කොහමද අපේ මේ මේ ස්පොන්සර්ගෙන් ඉල්ලන්නේ එතකොට මම මෙච්චර කාලයක් ගියේ දින 100ට වැඩිය අඩුවෙන් එතකොට ඉන්දියන් මිනිස්සුයත් යනවා දින 100ට වැඩිය අඩුවෙන් බංගලි මිනිස්සුයත් යනවා දින 100ට අඩුවෙන් අනිත් රටවල යනවා අපි 450ක් කොහමද අපි ස්පොන්සර්ගෙන් ඉල්ලන්නේ ඌ දෙ දින 100ක් ඉතුරු 350 අපි කවුද ගෙවන්න ඕන ඉතුරු 350 අපි ගෙවන්න ඕන ඒක නිසා මේක අසාධාරණ මේ වෙනුවෙන් අනිවාර්යයෙන් කතා කරන්න ඕන මොකද දනවත් දැන් අර නාමල් බේබිද කවුද මන් දන්නේ නාමල් බේබි තමයි කියන්නේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ඩුබායි වලට අබුඩාබි ගිහලා ඒ රටේ ඉන්න මිනිස්සු ගෙන්නනවා කියලා කිව්වා හැබැයි තාම ගෙන්නම මිනිස්සෙකුත් නැහැ මෙහෙන්ගේ මිනිස්සෙකුත් නැහැ කට්ටියනම් කියනවා කියනවා විතරයි වැඩ වෙන්නේ නැහැ එතකොට මේ රටේ ඉන්න මිනිස්සුන් මොකද වෙන්නේ මේ රටේ ඉන්න මිනිස්සු කන කතා කරන්න කවුද කවුරුත් කතා කරන්නේ නැහැ කවුරුත් කතා කරන්න විදිහකුත් නැහැ කතා කරලත් නැහැ ඒ නිසා අපි හැමෝම අපිට පක්ෂපාත වැඩක් නැහැ මොකා බලයට පත් වුණත් අපි හැම කරගත්තොත් අපිට තියෙයි ඒක වෙනම කතාවක් ඒ හින්දා ඔයාලා හැමෝම කතා කරන්න මේ වෙනුවෙන් හඬක් නගන්න නැතු වැඩක් නැහැ අපිත් ලංකාවට යන්නේ මිනිස්සු අපිට දරුවෝ ඉන්නවා අපිට තුන් මුල් ළඟට යන්න ඕන අපිට කොහොමද යන්නේ අපි 450ක් රෙදි යන්නගෙන කොහොමද ඉල්ලන්නේ අපිට රජයෙන් දැන් හොඳටම ඇරලා තියෙනවා එතකොට මේ මෙච්චර මේ රජයෙන් අපිට ඇරලා තියෙනකොට ඇරලා තියෙනකොට වෙනම ඇරිල්ලක් තමයි අපිට ඇරලා තියෙන්නේ හැබැයි එතකොට අපි 450 මේ බොසාගෙන් ඉල්ලනකොටම ඌ අපිට තවත් අරිනවනේ කොහොමද අපි ඒක කතා කරන්නේ අපිට ඩිනර් 100ක් දී ඒතර 350 අපි කියලා යන්න ඕන ඒ ගියාට පස්සේ තවත් 14 නිරෝධ වුණාට පස්සේ ඒ මිනිස්සුගේ මොකක්ද දනවද කියන්නේ ඔතන ඔයාලගේ ඉන්න එක්කෙනෙකුට පොසිටිව් ඈ පොසිටිව් නෑ මේක තනිකර ප්‍රෝඩාවක් එතකොට ඒ මිනිස්සු මොකද කරන්නේ හොටෙල් වලට නිරෝධානේ යන්න ඕන මේක තනිකර කරන ප්‍රෝඩාවක් ඒ නිසා ඔතෙන්ට අහු වෙන්න අවශ්‍යතාවයකුත් නෑ අහු වෙන්න ඕන නෑ මේ මිනිහෙන් අනිවාර්යයෙන්ම හඬක් නගන්න ඕන කතා කරන්න හැමෝම